තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 6 ශ්‍රේණිය 9 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලු සාකච්ඡාවන් වලට පුංචි දුව ලපුතාලා හැම දිනාටම එකතු වෙන්නට පුළුවන්. ඉතින් හරිම පහසුවෙන් ඉගෙන ගන්නට අපි මේ කෙටි සටහන් මාලාව ඔයාලට කියලා දෙන්නේ. ඉතින් පිරිවෙන දහම් පාසල කියලා YouTube එකේ සර්ච් කරලා බැලුවොත් මේ විදිහට අපේ නාලිකාව දැක ගන්න පුළුවන්. මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා බලන්න මෙන්න මේ විදිහේ ලෝගෝ එකක් එක්ක අපේ නාලිකාව දැක ගන්න පුළුවන්. අපේ නාලිකාවේ මේ වෙනකොට දාලා තියෙන සියලුම පාඩම් නරඹන්නට පුළුවන්. දහම් පාසල් පාඩම් විතරක් නෙමෙයි. පාසල් පාඩමුත් මේ විදිහට අපි කෙටි සටහන් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල කියන අපේ නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා මේ සියලුම දේවල් ඉගෙනගෙන හොඳ යහපත් දරුවෝ වෙන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. එහෙමනම් අද පාඩම අපි සාකච්ඡා කරන්නට ආරම්භ කරමු. අද පාඩම ධර්මාශෝක රාජ්‍ය සමයට පෙර ශාසනික තොරතුරු කියන 9 වෙනි පාඩම. ධර්මාශෝක රාජ්‍ය සමයට පෙර ශාසනික තොරතුරු කියන මේ පාඩමින් කියලා දෙන්නේ පළවෙනි ධර්ම සංගායනාව සහ දෙවෙනි ධර්ම සංගායනාව ගැන. තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ අශෝක රජතුමාගේ කාලේ. ඉතින් අපි බලමු ධර්ම සංගායනාව පැවැත්වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවයි. ඔව්. ධර්ම සංගායනාව පැවැත්වුවාට ඒ සියලුම ධර්ම සංගායනාව පවත්වලා තියෙන්නේ දුවේ පුතේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. මොකක්ද මේ සම්බුද්ධ පරිනිර්වාණය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි සියලුම සංගායනාවන් පවත්වලා තියෙන්නේ. ඊළඟට භාරතීය ශාසන ඉතිහාසයේ පැවති ධර්ම සංගායනා තේරවාදී ධර්ම සංගායනා තුනකි. අපි ඒක තේරවාදී ධර්ම සංගායනා කියලා ගනිමු. ඔව්. භාරතීය ශාසන ඉතිහාසයේ පැවති තේරවාදී ධර්ම සංගායනා කීයද? තුනයි. තේරවාදී ධර්ම සංගායනා තුනයි. තවත් ධර්ම සංගායනාවක් කනිෂ්ක රජතුමාගේ කාලේ පැවැත්තිලා තියෙනවා. ඒ සර්වාස්තිවාදී නිකායට අයිති සංගායනාවක් විදිහට තමයි සලකනු ලබන්නේ. එහෙනම් තේරවාදී නිකායට අයත් ධර්ම සංගායනා ගණන කීයද? ඉන්දියාවේදී පවත්වපු, දඹදිවදී පවත්වපු තුනයි. සංගායනා දෙකක් පවත්ව ඇත්තේ අශෝක රජතුමාගේ රාජ්‍ය කාලයට පෙරයි. මම කියලා දුන්නා අශෝක රජතුමාගේ කාලයට කලින් සංගායනා දෙකක් පැවැත්වුණා කියලා. පළවෙනි ධර්ම සංගායනාව සහ දෙවෙනි ධර්ම සංගායනාව පැවැත්වුණේ අශෝක රජතුමාගේ කාලයට කලින්. අශෝක රජතුමාගේ කාලයට කලින් තමයි පළවෙනි ධර්ම සංගායනාවයි දෙවෙනි ධර්ම සංගායනාවයි පැවැත්වුණේ. එහෙමනම් අපි ඊළඟට කතා කරන්නේ පළවෙනි ධර්ම සංගායනාව ගැන. අශෝක රජතුමාගේ රාජ්‍ය කාලයට කලින් පැවැත්වෙච්ච සංගායනාවලින් පළවෙනි ධර්ම සංගායනාව එකක්. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාව ගැන කතා කරන්න කලින් මොනවාද මේ සංගායනා කියන්නේ? මොනවද මේ සංගායනා කියන්නේ කියලා බලමු. සංගායනා කියන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ කොටසේ තියෙන වඳුවේ පුතේ හොඳට බලන්න. මොනවද සංගායනා කියන්නේ කියලා. සාමූහිකව කියවීම යන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සහ විනය කොටස් එකමුතු වෙලා භික්ෂුන් වහන්සේලා කියවීම. භික්ෂුන් වහන්සේලා කියවනවා. ඒවා හැම දිනාටම ඇහෙන්නට මෙන්න මේ විදිහේ කරුණු තමයි දේශනා කරන්නේ කියලා කියවනවා. භික්ෂුන් වහන්සේලා එකතු වී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය සියල්ල ඉදිරියේ කියවා. සියල්ලන් ඉදිරියේ කියවා පොදුවේ මේ බුද්ධ දේශනයයි කියා සම්මුතියකට එළඹීම ධර්ම සංගායනා ලෙස හැඳින්වේ. ධර්ම සංගායනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ධර්මයේ සහ විනය හැමදිනාම ඉදිරියේ ප්‍රකාශයට පත් කරලා
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය තමයි මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය කියලා හැමදෙනාම එකඟතාවයකට ඒම එකඟතාවයකට පත්වීම තමයි ධර්ම සංගායනා කියලා කියන්නේ. හරි. ඊළඟට පස්වෙනි අංකය. එලෙස සංවිධානාත්මකව පළමු වන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ විටය. පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කියලා අපි කිව්වා. සියලුම සංගායනා පවත්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ. පළවෙනි ධර්ම සංගායනාවේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වුණාට පස්සේ පැවැත්වීම. ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වුණාට පස්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ කියලා. පළවෙනි ධර්ම සංගායනාවේ නිධාන කතාව. පළවෙනි ධර්ම සංගායනාවේ නිධාන කතාව. අපි ඊළඟට බලමු පළවෙනි ධර්ම සංගායනාවේ නිධාන කතාව මොකක්ද කියලා. ඔව්, මෙන්න මේ කොටසේ හොඳට බලන්න. පළවෙනි ධර්ම සංගායනාවේ නිධාන කතාව තියෙනවා. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑ බව මහා කාශ්‍යප තෙරණුවන්ට ආරංචි වුණා. භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග උන්වහන්සේ පාවානුවර සිට කුසිනාරා නුවර බලා වැඩම කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මහා කාශ්‍යප කියන හාමුදුරුව වැඩ හිටියේ වනගත වෙලා. මහා කාශ්‍යප තෙරණුන් වහන්සේ, එහෙම නැත්නම් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? වනගත වෙලා. ඉතින් පාවානුවර තමයි උන්වහන්සේ වැඩ හිටියේ. පාවානුවර වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වුණේ කුසිනාරා නුවර. කුසිනාරා නුවර තමයි සිද්ධ වුණේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ආරංචි වුණාට පස්සේ දුවේ පුතේ කාශ්‍යප හාමුදුරුවෝ පාවානුවර ඉඳලා කුසිනාරා නුවරට වැඩම කළා. පාවානුවර ඉඳලා කුසිනාරා නුවරට වැඩම කළා. ඊළඟට ඒ කොටසෙත් නිධාන කතාවට ඇතුළත් වෙන කොටසක්මයි තියෙන්නේ. බුදුරදුන්ගේ වියෝවෙන් පුහුදුන් භික්ෂුන් වහන්සේ හඬන්නට වූහ. පුහුදුන් කියලා කියන්නේ පෘථජ්ජන, රහත් භාවයට පත් වෙලා නැති භික්ෂුන් වහන්සේලා අඬා වැළපෙන්න පටන් ගත්තා. ඒ අතර හිටියා මහලු කල පැවිදි වූ සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ නමක්. මොකක්ද මේ භික්ෂුන් වහන්සේගේ නම? සුභද්‍ර. සුභද්‍ර. සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ. සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සුභද්‍ර කියන මේ භික්ෂුන් වහන්සේ විශේෂ වෙන්නේ ඇයි? අපි බලමු මේ සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. මහා කාශ්‍යප හාමුදුරුව පාවනුවර ඉඳලා කුසිනාරා නුවරට වැඩම කරන අතරමඟදී මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. ඇවැත්නි, ශෝක නොවන්න, නොවැළපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. මේ දේ කැපය, මේ දේ අකැපයයි නීති පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් අපට කැමති දෙයක් කළ හැකිය, අකමැති දෙයක් නොකළ හැකිය. බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා භික්ෂූන් වහන්සේලාගේ හික්මීම ඇති කිරීමට කටයුතු කළා. ඒ කටයුතු කරපු එක මේ සුභද්‍ර කියන භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස කල්පනා කරලා තියෙන කරදරයක් විදිහට. ඒ නිසානේ මේ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. ඉතින් ඊට පස්සේ සුභද්‍ර භික්ෂුවගේ එම ප්‍රකාශය මහා කාශ්‍යප තෙරණුවන් වහන්සේ අහගෙන හිටියේ. උන්වහන්සේට ධර්ම සංවේගය ඇති වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවමත් ආදාහනයවත් කරන්නටත් කලින් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ විනය පිළිබඳව කතා කරන්නේ. මෙහෙමනම් ඉදිරියේදී මොකක් වෙන්න පුළුවන්ද? ඒ විදිහට කල්පනා කළා. මෙවන් අය මතුවටත් ඇති වුවහොත් ඔවුන්ගෙන් ත්‍රිපිටක ධර්මයට හානි විය හැකියි උන්වහන්සේට කල්පනා වුණා. ත්‍රිපිටක ධර්මයට හානියක් වෙන්න පුළුවන් කියලා. විසිර පැවති ධර්ම කරුණු පොදු සංග්‍රහයක් ලෙස සකසා තැබීම අවශ්‍යයි කියලා කල්පනා කළා. ධර්මයේ විසිරලා තිබුණේ
ධර්මය විනය විසිරලා තිබුණේ. ඒ නිසා ඒ ධර්මයේ සහ විනය බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කළේ. ඉතින් ඒ නිසා මොකද වුනේ? ධර්මයේ විසිරලා හැමතැනම හැමෝම තමයි දැනගෙන හිටියේ. ඒ නිසා කල්පනා කළා සංගායනාවක් පවත්වන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා සංවිධාන කටයුතු ආරම්භ කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් සුදුසුකම් ඇති තෙරණුන් වහන්සේලා 499 නමක් මෙම සංගායනාවට තෝරා ගන්නා ලදහ. කී දෙනෙක්ද? 499 දෙනෙක්. 499 දෙනෙක්. හොඳට මතක තියාගන්න. 499 දෙනෙක් සංගායනාවට තෝරගත්තා. ඒ වුණත් පළවෙනි ධර්ම සංගායනාවට භික්ෂුන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. එහෙනම් 499 දෙනෙක් නම් මහා කාශ්‍යප හාමුදුරුවෝ තෝරගත්තේ. අඩු වෙච්ච හාමුදුරුවෝ කවුද? මේ වෙනකොට ධර්ම භාණ්ඩාගාරික තනතුරේ හිටියේ ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ පෘථජ්ජන භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට තමයි වැඩ හිටියේ. රහත් භාවයට පත් වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ වුණත් ආනන්ද හාමුදුරුවෝ සංගායනාවට කලින් දවසේ රහත් භාවයට පත් වුණා. රහත් භාවය ලබා ගත්තා. කවදද ආනන්ද හාමුදුරුවෝ රහත් වුණේ? ආනන්ද හාමුදුරුවෝ මහා රහත් භාවයට පත් වුණේ පළවෙනි ධර්ම සංගායනාවට කලින් දවසේ. ඉතින් ඊට පස්සේ රහතන් වහන්සේලා 500 නම සම්පූර්ණ වුණා. 500 නම සම්පූර්ණ වුණේ මොන හාමුදුරුවෝ එකතු වුණාට පස්සේද? ආනන්ද මහ රහතන් වහන්සේත් එකතු වුණාට පස්සේ. මේයින් රහතන් වහන්සේලා 500 නමක් සම්පූර්ණ වුණා. මෙම සංගීතය හැඳින්වෙන්නේ පංචසතිකා කියන නමින්. ඇයි මේ සංගායනාව පංචසතිකා කියලා හඳුන්වන්නේ? පංචසතිකා කියලා හඳුන්වන්නේ 500 නමක් සහභාගී වෙච්ච නිසා. එලෙස හැඳින්වෙන්නේ රහතන් වහන්සේලා 500 නමක් පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වෙච්ච නිසා. සංගායනාව සිදු කළේ කොතනද කියලා ඊළඟට සඳහන් කරනවා. රජගහනුවර වේබාර පර්වතය පාමුල සප්තපර්ණි ගුහාවේ. ගුහා දොරටුව අභියස. රජගහනුවර වේබාර පර්වතය පාමුල පිහිටි සප්තපර්ණි ගුහාවේ දොරටුව අභියස තැනූ මණ්ඩපයකදී. ඒ විදිහට කීපවතාවක් කියලා මතක තියාගන්න ඕන. රජගහනුවර වේබාර පර්වතය පාමුල පිහිටලා තියෙනවා වේබාර සප්තපර්ණි කියන ගුහාව. අන්නේ ගුහා දොරටුව අසල තමයි සංගායනාව පැවැත්වුවේ. මේ සඳහා අවශ්‍ය ආරක්ෂාව මෙන්ම පහසුකම් සපයන ලද රජතුමා කවුද? අජාසත්ත රජතුමා. අජාසත්ත රජතුමා තමයි මේ සංගායනාවට සුදුසු සියලුම ආරක්ෂාව සහ පහසුකම් සලසලා දුන්නු රජතුමා බවට පත් වුණේ. සංගායනාවේ මූලාසනයේ හෙබ වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ධර්මය පිළිබඳව, ඒ වගේම විනය පිළිබඳව ආනන්ද හාමුදුරුවන් වහන්සේගෙන් සහ උපාලි මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට යෙදුනේ. සංගායනා කළ පිළිවෙල කොහොමද? මූලාසනයේ වැඩ හිටපු මහා කාශ්‍යප හාමුදුරුව විනය පිළිබඳව පළවෙනියටම සංගායනා කළා. පළවෙනියටම සාකච්ඡා කළේ මොනවා පිළිබඳවද? විනය පිළිබඳව. ඒවාට පිළිතුරු සපයන්නට යෙදුනේ කවුද? විනයධාරීන් අතර අග්‍රස්ථානයට පත් වෙලා හිටපු විනයධාරීන් අතර ප්‍රථම භික්ෂුන් වහන්සේ බවට පත් වෙලා හිටපු, ඒ කියන්නේ ප්‍රධානම භික්ෂුන් වහන්සේ බවට පත් වෙලා හිටියේ උපාලි මහරහතන් වහන්සේ. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාවේදී විනය පිළිබඳව මහා කාශ්‍යප හාමුදුරුවෝ අහපු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ කවුද? උපාලි මහරහතන් වහන්සේ. පසු එම කරුණු 500 දෙනා වහන්සේම අනුගමනය කොට සජ්ජායනා කළා. එකට එකතු වෙලා ඒ කරුණු සජ්ජායනා කළා. එකට ගායනා කළා. එකට ප්‍රකාශ කළා. දෙවනුව ධර්මයේ සංගායනා කරන ලදී දෙවනියට තමයි ධර්මයේ සංගායනා කළේ. මහා කාශ්‍යප තෙරණුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් තමයි ධර්මයේ පිළිබඳව ප්‍රශ්න ඇහුවේ. ධර්මයේ පිළිබඳව ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනකොට ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඒවං මේ සුතං ඒකං සමයන් භගවා කියන ප්‍රකාශයත් එක්ක පිළිතුරු ලබා දීලා තියෙනවා. ඊට පස්සේ සංගීතීකාරක මහතෙරවරුන් වහන්සේලා සියලු දෙනාම මේ ධර්මයත් එකට සජ්ජායනා කළා, එකට ප්‍රකාශ කළා. එහිදී ත්‍රිපිටක ධර්මයේ ආරක්ෂාව පිණිස පවරන ලද්දේ ඔන්න සංගායනාවේ ප්‍රතිඵල. මේක නම් හොඳටම මතක තියාගන්න ඕන. විනය පිටකය බාර දුන්නා සංගායනාවෙන් පස්සේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට. දීඝනිකාය බාර දුන්නේ
ආනන්ද තෙරුන් වහන්සේට. ආනන්ද තෙරුන් වහන්සේ සහ ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට තමයි බාර දුන්නේ. ආනන්ද තෙරුන් වහන්සේ සහ ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට බාර දුන්නා දීඝනිකාය. ඉතින් ත්‍රිපිටකය කොටස් වලට වර්ග කරානේ මතක තබාගෙන යෑමේ පහසුව සඳහා. ඉතින් එතනදී දීඝනිකාය බාර දුන්නා ආනන්ද හාමුදුරුවන්ට. සංයුත්ත නිකාය බාර දුන්නේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේට. අංගුත්තර නිකාය බාර දුන්නේ අනුරුද්ධ කියන හාමුදුරුවන් වහන්සේට. විනය පිටකය උපාලි තෙරුන් වහන්සේට, දීඝනිකාය ආනන්ද තෙරුන් වහන්සේට, සංයුක්ත නිකාය මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ ඇතුළු පිරිසට, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් වහන්සේ ඇතුළු පිරිසට, අනුරුද්ධ තෙරුන් වහන්සේ ඇතුළු පිරිසට, මජ්ක්‍ධිම නිකාය බාර දුන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට. ඒ වෙනකොට සැරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාලන හිටියේ. ඊළඟට කුද්දක නිකාය බාර දුන්නේ කාටද? විශේෂයෙන් කාටවත් බාර දුන්නේ නැහැ. කුද්දක නිකාය සියලුම භික්ෂූන් වහන්සේලා තමයි ආරක්ෂා කරගෙන යාම සඳහා පොරොන්දු වුණේ. අභිධර්මයේ සැරියුත් මහතෙරුන්ගේ ශිෂ්‍ය පිරිස විසින් ආරක්ෂා කරන්නට යෙදුණා. හරි. ඒ ටික නම් අනිවාර්යෙන් හොඳටම මතක තියාගන්න ඕන. සත්මසක් මුළුල්ලේ පැවති මෙම සංගීතය ශාසනයේ චිර පැවැත්මට බෙහෙවින් නිවහල් විය. මාස 7ක් පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණා. හොඳයි. ඊළඟට දෙවැනි ධර්ම සංගායනාව. දෙවන සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වෙලා ගියාට පස්සේ. අවුරුදු කීයක්ද? 100ක්. එවිට කාලාශෝක රජතුමා රජවී වසර 16ක් ගෙවුණි. කාලාශෝක රජතුමාගේ කාලේ තමයි දෙවන ධර්ම සංගායනාව පවත්වන්නේ. කාලාශෝක රජතුමා රජ වෙලා අවුරුදු කීයකට පස්සේද? අවුරුදු 16කට පස්සේ. මේ වන විට විශාල මහනුවර මහවන විහාරයේ වාසය කළේ වජ්ජිපුත්‍රක කියන භික්ෂූන් වහන්සේලා. ඉතින් මේ භික්ෂූහු බුදුරජාණන් වහන්සේ අකපයයි වදාළ කරුණු 10ක් කැපයි කියලා ප්‍රකාශයට පත් කරලා ඒවා අනුගමනය කරමින් හිටියා. විශාලා මහනුවර මහවන විහාරයේ වැඩහිටපු වජ්ජිපුත්‍රක කියන භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි මේ බුදුහාමුදුරුවෝ කැප නැහැ කියලා දේශනා කරලා තිබුණු කරුණු 10ක් කැපයි කියලා ප්‍රකාශයට පත් කරලා ඒවා අනුගමනය කරමින් හිටියේ. ඒක තමයි ප්‍රධානම හේතු වුණේ දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන්න. දස අකැප වස්තු වජ්ජපුත්‍රක භික්ෂූන් වහන්සේලා තමයි ඒවා අනුගමනය කළේ. දස අකැප වස්තු නම් වූ ඒ 10 මෙසේය. ඔන්න දස අකැප වස්තු ටික. අවශ්‍ය වූ විටක ආහාරවලට මිශ්‍ර කර ගැනීම සඳහා අඟක ලුණු තබා ගැනීම කැපයි. සිංගලෝන කප්ප. අවශ්‍ය වේලාවක ලබා ගන්න අඟක ලුණු ටිකක් යොදා ගැනීම තබා ගැනීම කැපයි කියලා වජ්ජපුත්‍රක භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කළා. ඉර අවරට ගොස් සෙවනැල්ල අඟල් දෙකක් වනතුරු දන් වැළඳීම කැපයි කියලා ඒ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා. ඊළඟට ගමකින් ගමකට යෑමේදී ආහාර රැගෙන යාම කැපයි. ගාමන්තර කප්ප කියලා තව එකක් ඉදිරිපත් කළා. මහා සීමාවක් තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම විනය කර්ම කිරීම කැපයි කියලා ප්‍රකාශ කළා. ඊළඟට පස්වෙනි අකප වස්තුව සීමාවට නොපැමිණි භික්ෂූන්ගේ අනුමැතිය පසුව ලබා ගැනීමේ අදහසින් විනය කර්ම කිරීම කැපයි කියලා අනුමැති කප්ප. ආචාර්ය පරම්පරාවෙන් පවත්වාගෙන ආසියල්ල ඒ අයුරින් අනුගමනය කිරීම කැපයි කියලා වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා, අනුගමනය කළා. මිදීගෙන එන කිරි කැප කරවා නොගෙන වැළඳීම කැපයි කියලා පනවාගෙන හිටියා. අමතිත කප්ප කියලා කියන එකට. නොපැසුණු මීරා වැළඳීම කැපයි කියලා ජලෝගී කප්ප. වාටිය නැති ඇතිරිල්ලක් ප්‍රයෝජනයට ගැනීම කැපයි කියලා අදසක නිසීදන කප්ප. ඊළඟට රන්රිදී කහවනු පිළිගැනීම කැපයි කියලා ජාතරූප රජත පටිග්ගහන කප්ප කියලා. ඒ විදිහට කරුණු 10ක් මේ භික්ෂූන් වහන්සේලා කැප විදිහට ඉදිරිපත් කරලා ඒවා අනුගමනය කළා. ඉතින් මේ කරුණු 10ම
බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු අනුමත නොකරපු කරුණු 10ක්. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වුණා. සංවිධාන කටයුතු. ඉතින් ඒ නිසා තේරවාදී භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ තත්ත්වය වළක්වන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා එහි සැබෑතතු දැක බලා ගනු පිණිස විශාලා මහනුවරට වැඩම කරනවා කාකණ්ඩ පුත්ත යස කියන තෙරුන් වහන්සේ. මේ අකප වස්තු කැපයි කියලා ඉදිරිපත් කරමින් වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා කරන වරද බලන්න වඩින්නේ කාකණ්ඩ පුත්ත යස කියන හාමුදුරුව. පස්සේ සබ්බකාමී රේවතා ආදී තෙරුන් වහන්සේලා දැනුවත් කරලා උන්වහන්සේලා සමග විශාලා මහනුවරට වැඩම කරලා සංගායනාවක් පැවැත්වීමට යස තෙරුන් වහන්සේ කටයුතු සංවිධානය කළා. මොන තෙරුන් වහන්සේද? යස කියන තෙරුන් වහන්සේ. යස තෙරුන් වහන්සේ තමයි දෙවෙනි ධර්ම සංගායනාවට අවශ්‍ය කටයුතු සංවිධානය කළේ. නියම අධර්මවාදී නම් වජ්ජපුත්තක භික්ෂූන්ම බව රජුට පැවසුවේ. නියම අධර්මවාදී පිරිසක් විදිහට තමයි ධර්මයට නොගැලපෙන විදිහේ විනයට නොගැලපෙන විදිහේ කටයුතු ක්‍රියා කරන පිරිසක් විදිහට තමයි කාලාශෝක රජතුමාට වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලාව හඳුන්වලා දුන්නේ. ඒ අනුව රජතුමා යස තෙරණුවන් ඇතුළු පිරිසට අවශ්‍ය රැකවරණ පහසුකම් ලබා දෙමින් දෙවන සංගීතය පැවැත්වීමට කටයුතු සංවිධානය කළා. මොන රජතුමාද දෙවන ධර්ම සංගායනාවට කටයුතු සංවිධානය කළේ? කාලාශෝක රජතුමා. පළමුවෙන්ම කටයුතු කාර්ය වුණේ, කරන්න ඕන කාර්ය වුණේ දස වස්තුව කැපද අකපද යන්න තීරණය කිරීම. එහෙනම් සංගායනාවේදී දසවස්තුව කැපද අකපද කියලා තීරණය කරන්න සිද්ධ වුණා. එතනදී භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් උබ්බාහිකාවක් කියලා කණ්ඩායමක් පත් කරලා අර වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා කැපයි කියලා ඉදිරිපත් කරලා තිබුණු දස අකපවස්තු ඒවා සුදුසු නැහැ නුසුදුසුයි කියලා තීරණය වුණා දෙවෙනි ධර්ම සංගායනාවට කලින්. ඊට පස්සේ තමයි දෙවන ධර්ම සංගායනාව පවත්වන්න යෙදුනේ. සංගායනාව කළ ආකාරය හා එහි ප්‍රතිඵල මොනවද කියලා අපි ඊළඟට බලමු. රේවත සහ සබ්බකාමී යන තෙරුන් වහන්සේලා ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් දසවස්තු විමසනවා. සංගායනාව පවත්වපු ආකාරය කවුද ප්‍රශ්න විමසන්නේ? රේවත සහ සබ්බකාමී හාමුදුරු. මොනව ගැනද අහන්නේ? දසවස්තුව ගැන. ඊළඟට කාරක සභාවේ තීරණය සංඝ සභාවට ඉදිරිපත් කළේ ඔන්න. ඊට පස්සේ මේ රේවත සහ සබ්බකාමී තෙරුන් වහන්සේලා දස වස්තුව පිළිබඳව වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා තීරණයකට ඇවිල්ලා එතනදී කාරක සභාව, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා පත් කරගත්ත ඒ කණ්ඩායමෙන් සබ්බකාමී තෙරුන් වහන්සේ තීරණය ඉදිරිපත් කරනවා. අර වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු කරුණු හරියද වැරදිද කියලා. ආචින්න කප්පයෙහි ආචාර්යවරුන් විසින් පුරුදු පුහුණු කරගෙන ආ විනය විරෝධී නොවන දේ පමණක් කැප බව පිළිගන්නා ලදී. එතනදී ආචින්න කප්ප කියන එකේ කරුණේ ආචාර්යවරුන් විසින් පුරුදු පුහුණු කරගෙන ආපු විනය විරෝධී නොවන කරුණු පමණක් අනුගමනය කළ හැකි කියලා තීරණයක් ආවා. අනෙක් නවයේ මුළුමනින්ම විනය විරෝධී බව තීරණය වුණා. එහෙනම් දස අකපවස්තු වලින් සම්පූර්ණ ප්‍රතික්ෂේප වුණේ කීයක්ද? නවයක්. ආචින්න කප්ප කියන ඒ වස්තුවේ ආචාර්යවරුන් විසින් පුරුදු පුහුණු කරගෙන ආපු විනය විරෝධී නොවන දේවල් විතරක් අනුගමනය කරන්න පුළුවන් කියලා තීරණයක් ආවා. ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ රහතන් වහන්සේලා ගණන 700ක් සහභාගී වුණා. අටමසක් මුළුල්ලේ සංගායනාව පැවැත්තුවා. අටමසක් මාස 8ක් මෙලෙස වැරදි මත සියල්ල ප්‍රතික්ෂේප වීම බුදුසසුනේ චිර පැවැත්මට හේතුවක් වුණා. ඒ විදිහට ඉතින් සංගායනාව පැවැත්තුවා. 700 නමක් සහභාගී වුණා. මාස 8ක් පුරාවට සංගායනාව පැවැත්තුවා. දසවස්තුව කැපයයි පිළිගත් පිරිස කොසබෑ නුවර රැස්ව වෙනම සංගායනාවක් කරනවා. කොසබෑ නුවරට එකතු වෙලා දසවස්තුව කැපයි කියලා තීරණය කරගෙන හිටපු වික්ෂුන් වහන්සේලා පිරිසක් වෙනමම සංගායනාවක් පවත්වලා තියෙනවා කොසබෑනුවරදී. දහසක් පමණ භික්ෂූන් එයට රැස් වූ බැවින් එම සංගායනාව මහා සංගීති කියලා කියනවා. මහා සංගීති කියලා කියන්නේ දස අකප වස්තුව කැපයි කියලා පිළිගත්ත තේරවාදී නොවන භික්ෂූන් වහන්සේලා. මේ සංගායනාව දෙවන ධර්ම සංගායනාව හඳුන්වන්නේ සත්ත සතික සංගීතිය කියලා.
සත්තසතික සංගීතය කියලා. මහා සංගීතය කියලා හඳුන්වන්නේ කොසබෑ නුවර දස අකපවස්තුව කැපයි කියලා තීරණය කරගෙන වෙනමම සංගායනාවක් පවත්වපු පිරිස. දසදහසක් ඒ සඳහා සහභාගී වුණා. දෙවන සංගායනාවට පස්සේ තෙවන සහ මහා සංගික යනුවෙන් කොටස් දෙකකට බෙදුණා. දෙවනි ධර්ම සංගායනාවෙන් බෙදිච්ච ප්‍රධාන කොටස් දෙක තමයි තේරවාදී සහ මහා සංගික කියන නිකායන් දෙක. මෙම ශාසන ඉතිහාසයේහි මුල්ම නිකාය ભેදේ ඇති වුණේ අන්න ඒ අවස්ථාවේදී. එහෙනම් මුල්ම නිකාය ભેදේ ඇති වුණේ මොන සංගායනාව වෙලාවේද? දෙවනි ධර්ම සංගායනාව වෙලාවේ. ධර්මාශෝක රජතුමාගේ කාලයේ වෙනකොට නිකාය 18ක් බිහි වෙලා තිබුණා. නිකායන් 18ක් බිහි වෙලා තිබුණා. ඉතින් සංගායනාවලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ කිහිපයකුත් බලලා සාකච්ඡාව අවසන් කරමු. සාමූහිකව ක්‍රියා කිරීමේ අගය. ඒ නිසා තමයි ධර්මයේ සහ විනය ආරක්ෂා කරගන්න පුළුවන් උනේ. බහුතර කැමැත්තට වඩා ධර්මානුකූල බවට මුල් තැන දීම වැදගත් බව. බහුතර 10000ක් එකතු වෙලා මහා සංගීතය පවත්වලා දස වස්තුව කැපයි කියලා තීරණය කළා. හැබැයි තේරවාදී භික්ෂුන් වහන්සේලා 700 නමක් එකතු වෙලා ඒවා අකප බව තීරණය කරලා ධර්මයට අනුව ක්‍රියා කළා. ඒකමතික තීරණයෙන් ක්‍රියා කිරීම විමසා බලා තීරණය ගැනීම අභියෝගයන්ට නොපැකිලව මුහුණ දීම සබ්බකාමී යස රේවත කියන මේ තෙරුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් අකපවස්තු කැපයි කියලා තීරණය කරද්දි ඒක අකප බව තීරණය කරන්නට යෙදුණා. අභියෝගයන්ට පැකිලෙන්නේ නැතිව මුහුණ දීමේ ස්වභාවය තමයි ඇතින්. ඒකින් අපිට කියවෙන්නේ කියලා දෙන්නේ ධර්ම විනය දෙක රැක ගැනීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ගැන ධර්ම සංගායනාවලින් අපිට ලබා දෙන ආදර්ශ. විනයගරුක වීම වැදගත් වෙනවා කියලත් අපිට ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට කියලා දෙනවා. හොඳයි. අපි ටිකක් දිග පාඩමක් කතා කළේ හැබැයි ගොඩක්ම වැදගත් වෙන පාඩමක්. ඒ නිසා මේ පාඩම කීප වතාවක් බලන්න. හරිම පහසුවෙන් කරුණු ටික තේරුම් ගන්නට පුළුවන් මේ දස අකප වස්තු ඒවත් තියෙනවා. පාඩම් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ පාඩම හොඳට මතක තියාගන්න. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ එක්ක සම්බන්ධ වුණොත් ඔබට නැවත නැවතත් මේ පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් 6 ශ්‍රේණියේ කෙටි සටහන් 9 පාඩම ධර්ම සංගායනා පිළිබඳවයි අපි කතා කළේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා 7 ශ්‍රේණියේ 10 පාඩම සාකච්ඡා කරන්න. එහෙමනම් දුවේ පුතේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.